Mi? Subscribe'ların ne? Aa, enne maat enne. Me dam ma dam honda dam meva tamay dam. Adı kaya o thetat khanna hitane ma dam tamay me dam. İkman tenne ikman tıkanne. Şaa. Dekkat tati ayye. Khatata khila unana va. Man hari asa kaya makne ma dam. Mallite kiyanne. Mama çuti kale. Ma dam kadanne gihilla. Ma dam gahin verila atat kaduna neva. අපේ පැත්තේ තියෙනවා රූස්ස ගස් මාදම් එව්වේ හැදෙන ගෙඩි හොම්බෝ පුදුම රසන්නේ තියෙන්නේ මල්ලිට කියන්න මං උදේට ගෙදරින් ගියාට පස්සේ හවස් වෙනකම්ම මාදම් කාපු දවසුත් තියෙනවා අපේ කොල්ලොත් එක්ක එකතු වෙලා අපිත් එහෙම තමයි අයියේ ඔයාට කියන්න අපි එහෙම ගිහිල්ලා එනකොට කටවල් ගන්න දෙයක් නැහැ දම්ම දම් පාටයි ඒ තරම් දම් කාලා මේ කාලේ කරපුවා දැන් ඉන්නුම් කරන්නේ නැහැ මල්ලි දැන් ගසුත් නැහනේ දමුත් ගණන් ගාන නම් ප්‍රශ්නයක් නෑ අයියේ මට දෙන්නකෝ ග්‍රෑම් 500ක් විතර 500 මලු තමයි මල්ලි ඔතන තියෙන්නේ ඔයින් එකක් ගන්න රුපියල් 500යි මාදම් කාරයක් නේ දින්නේ කෙල්ල හැමදාම දන් ඉල්ලනවා අද නම් ගිහිල්ලා දෙන්න පුළුවන් අපේ කාලේ නම් ඉතින් ඉල්ල ඉල්ලේ ඉඳියේ නැහැ අපි ගිහිල්ලා කඩාගෙන කෑවණ ඇති වෙනකන් දැන් ඉන්නුන්ට ඉතින් අතට පයට ගිහින් දෙන්න වෙලා අද නම් කනවා මාදම් අයියේ මං එනම් ගිහිල්ලා එන්නම් ඈ හරි හරි මල්ලි ආ එන්න මහත් එන්න සුපිරි මස් දන් තියෙන්නේ කීයද මල්ලි මේ දන් ග්‍රෑම් 100ක් 100යි බැලු බැල්මට නම් සුපිරි පෙනුමක් තියෙන්නේ මස් දන් තමයි නේද මල්ලි මෙව්වා ඉතින් අපි ඉස්සර කාපු හැටි මතක් වෙනවා දම් හැදෙන කාලෙට ඉස්සර අපි කැලෙන් එළියට එන්නේ නැහැ මල්ලි නැතුව නැතුව අපි කොච්චර නම් දන් කෑවද ඉස්සර කොච්චරක් දෝන අයියේ ඔන්න මල්ලි 500ක් විතර දාන්නකෝ අපේ පුඩියකේ හරි ආසයි මේ මාදම් කණ්ඩ ඔය මල්ලක් ගන්න අයියේ ඔක්කොම තියෙන්නේ 500 බෑග් ආ මෙන්න මල්ලි සල්ලි ආ එන්න ගන්න හොඳම හොඳ මාදම් රසම රස හෙලෝ නෑ නෑ හන්සි අද ඉතිහාස පන්ති නෑ 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 මචං ඒ ක්ලාස් එකත් නෑ ඇයි බං ඊයේ සර් ක්ලාස් එකේදී කිව්වේ සිංහලෙන් ඔව් ඔව් ආහා මන් තියෙනවා හරි බං හරි දුවේ ආ තාත්තාවද මොනවද ඇතේ තියෙන්නේ මෙව්ව පුතා හැමදාම ඉල්ලන කෑමක් හා මාදන්නේ මං ආසම කෑම අනේ තැන්කියු තාත්තේ ආ ගන්න මැනිකේ මං ගිහින් කාර් එකකට දාලා එන්නම් දුවේ පුතා ඔක කන්නකෝ අම්මට කියන්න තේ එකක් වක් කරන්න කියලා අම්මේ තාත්තට තේ එකක් වක් කරන්නලු අද කනවා මාදම් අද අයියා වේලාසන ගෙදර ඇවිල්ලා වගේ නේද අක්කේ අපේ කෙනාට වෙලාවක් නෑ අනේ ගෙදර එන්න එයා ඉතින් ඔෆිස් එකේ ඔය වැඩ ඕෆ් වෙච්ච ගමන් එනවා එයාලගේ ඔෆිස් එක එච්චර බලන්නේ නෑනේ ඔය වෙන තැන් වල නම් ඉතින් පහ කිව්වොත් පහම තමයි පහම ආර කිව්වොත් පහම ආරම තමයි මෙයා වැඩ කරන ඔෆිස් එකේ වැඩ ටික ඉවරයි නම් ගෙදර එන්න පුළුවන්. ඒක තමයි වටින්නේ නංගි. ආමිනේ. අපේ මොකද මේ? හිනාවෙන් මූණ පෙරිලා. මොකද අද? ආමිනේට කියන්න. අපේ කෙල්ල හැමදාම මාදම් ඉල්ලනවනේ. ඔන්න අද මට පොට් එකක් අම්බුණා. පාරේ මාදම් විකුණන. මං ඉතනින් අරගෙන ආව කෙල්ලට ඇති වෙන්න මාදම්. ඕන් දැන් කනව ඇති. තාත්තේ අයියා එන්නකො ඉක්මනට ඉක්කොද හමිනේ මේ එනවා කෙල්ලේ ඇයි දුවේ අයියා තාත්තේ මේ දන්වල පණු මොකක් මම බලා ගන්නම්කෝ කෝ ඕක මෙයාට ගන්න ඕකට පෙන්නලා බයින්න ඕන කොහෙද මාත්තේ යන්නේ
මං ගිහිල්ලා නම් හාමිනේ මං ඔකට හොඳ වෙයි දෙකක් කතා කරලා එන්නම්කෝ. මොකද දුවේ උනේ? අරගෙන ආපු දන්වල පණුවම්මේ. ගෙඩියෙන් ගෙඩියට පණුව මට එකේ කැපුණත් එක්ක. අයියා. එන්න ගන්න හොඳම හොඳ රසම රස මාදං කෑවුත් කට දම් වෙනවා. ආ මහත්තයා එන්න එන්න. එන්න එන්න. මොනවද මිනිහෝ මේ විකුණන ජරාව? බලනවා ගෙඩියෙන් ගෙඩියට පණුවෝ. මෙව්වා පොඩි එකෙක්ටවත් කන්න දෙන්න පුළුවන්ද මිනිහෝ? බොරු කියලා මෙතන බිස්නස් කරනවා. තමුසලට කවදාවත් හරියයිද? ආ මොකද්ද තමුස කියන්නේ? කියන්න දෙන්න ටික තමයි මිනිහෝ කිව්වේ. උඹ හිතුවද මම මේ බිස්නස් කරන්නේ පුරුදු වෙන්න කියලා? ඈ යකෝ තොට මම ඔව මෙතන මට බිස්නස් කරන්න හැටි උගන්නන්න. ආ එන්න ගන්න හොඳම හොඳ රසම රස මාදං. ඒකම නම් පෝලිමට එනවා වගේ. ආ එන්න මහත්තයා එන්න. හොඳම හොඳ මාදං රසම රසේවා. ආ අර ඉන්නේ ජරා විකුණනාට ඕකට හොඳටම ගහන්න තියෙන්නේ. වරෙල්ලා වරෙල්ලා. ඈ බල්ලෝ ජරා විකුණනවද ආයේ මිනිස්සුන්ට? ඔය පණුව වැයි වැහැලා ඉන්න මාදම් විකුණන්නේ අහිංසක පොඩියවුන්ට නේද ගෙවල් වල අම්මලා තාත්තලා ඌ අරගෙන යන්නේ? ඈ අකෝ තොට අමෝ මේකට අද තමයි පාඩම උගන්නන්න ඕන. ඔන්න දුවනවා. ඔහෙට දුවලා බේරෙන්න අපෙන්. අම්මෝ අයියෝ ගහනවා. අම්මෝ ආයෙනම් මම මේ වගේ වැඩ කරන්නේ. රස ගුණ පිරිසිදු හොඳම හොඳ මාදං එන්න අපෙන් ගන්න කාලා බලලා අරන් යන්න. හොඳම හොඳ හොඳම හොඳ මාදං. ආ එන්න මහත්තයා එන්න කාලා බලලා අරගෙන යන්න. කීයද මල්ලි මේ මාදම්? ඔය බෝඩ් එකේ දාලා තියෙන ගානම තමයි අයියේ වැඩියක් නැහැ. ග්‍රෑම් 100ක් රුපියල් 50යි. ඔයාට කොච්චරක් දෝන? ඔයාට ඕනි තරම් ගන්න. අතේ තියෙන ගානක් දෙන්න. පුළුවන් නම් ඔයා පස්සේ මට ඉතුරු සල්ලි ගෙනලා දෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. අනේ නෑ දෙයියෝ සල්ලි වල ගැටලුවක් නැහැ. මට දෙන්නකෝ මේකෙන් කිලෝ එකක්ම. ඔන්න ඔතනින් මල්ලක් ගන්නකෝ. ඔයා කැමති නම් කාලා බලලම ගන්නකෝ. මොනහරි ප්‍රශ්නයක් තියෙනව නම් ආපහු වරගෙන එන්න. අපි සල්ලි දෙනවා. ඔයා කොච්චර හොඳ මිනිස්සෙක්ද? ඔයාගේ ওই මිනිස්සකම නිහතමානීකම සෑහෙන වටිනවා මල්ලි. අර කතාවක් තියෙනවනේ අයියේ. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා. අපි හොඳට ජීවත් වුණොත් ඒ දේ විතරයි අපිට ඉතුරු වෙන්නේ. අනිවාර්යෙන් මල්ලි. ආ මල්ලි සල්ලි. එහෙනම් මල්ලි මම ගිහිල්ලා එන්නම්. හරි අයියේ බොහොම ස්තුතියි. යන්න කලින් මේකත් අහලම යන්නකෝ. මම මේ වාට විකුණපු මාදම් 100%ක් හොඳයි කියලා මට සාධික කරන්න බෑ. ඒ හින්දා තමයි මං කිව්වේ ගෙදර ගිහිල්ලා ප්‍රශ්නයක් තියෙනවා නම් ආපහු මට ගෙනලා දෙන්න කියලා. මේව කන්න කලින් විනාඩි 15ක් ලුණු වතුර දාලා තියන්න ඕන. පණුව ඉන්නවා නම් ඒ විනාඩි 15 ඇතුළත අනිවාර්යයෙන්ම උඩමතු වෙනවා. පණුව මතුවේ නැත්තම් අපිට කිසිම බයක් සැකක් නැතුව අපේ ළමයින්ට මේව කන්න දෙන්න පුළුවන්නේ. තේරුණා නේද මහත්තයා? ඒ විදිහට කරන්න. මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ගෙනල්ලා දෙන්න. මං ආපහු ගන්නම්. ඔයා වගේ අවංකව වැඩ කරා නම් අපේ මේ පුංචි රට කොච්චර ලස්සන වෙයිද? ඔයා වගේ මිනිස්සු හොයන්නත් නැහැ. ඇත්තටම මං ඔයා කරන හැම ව්‍යාපාරයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ හිතට මේ දැනෙන සතුට කොච්චරක්ද කියලා කියන්න බෑ. ඒ තරම් සතුටුයි. ඔයා වගේ මිනිස්සෙක්ගෙන් දෙයක් ගන්න ලැබුණ එකත් මට ලොකු වාසනාවක්. මටත් ඔයාගේ ජීවිතෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි හැමදාම කාට හරි ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඔයා ඒක හරියටම කරනවා. මං ඔයාට ගොඩක් කැමතියි. මං ඔයාගේ හැම ව්‍යාපාරයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක බලාගෙන ඉඳපු ඔයාලත් මොකක් හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති. ඉතින් මාදම් කද්දි අනිවාර්යයෙන්ම අර දේ ගැන දැනුවත් වෙන්න. පණුව ඉන්න පුළුවන්. පණුව ඉන්නවද කියලා දැනගන්න ලුණු වතුර එක්ක විනාඩි 15ක් දාලා තියලා බලන්න. එහෙම ඉන්නේ නැත්නම් බයක් සැකක් නැතුව
ළමයින්ට කන්න දෙන්න පුළුවන්, ඔයාලට කන්න පුළුවන්. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එහෙනම් අපි මේ වගේ වටිනම වටින අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට බුදු සරණයි, ජේසු පිහිටයි. මේ වගේ ආදරණීය මදුටුවන්.